ඉන්දර මිල ඉහළයාම හේතුවෙන් බලපෑමට ලක්වන පාර්ශවයන්ට සහන සැලසීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක මාතික හේලියා රඹුක්වැල් මහතා පවසනවා. කෙසේ වෙතත් අදත් පාර්ශව කීපයක්ම රජය නිල්ලා සිටියේ ඉන්දන මිල අඩු කිරීම පිළිබඳව නැවතත් සලකා බලන ලෙසයි. ජුනි 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් අදත් ධීවරයන් පිරිසක් අම්බලන්ගොඩදී විරෝධතාවක නිරත වුණා. මෙතර ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම මුල් කරගනිමින් සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේද ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා. 2021 ජූලි මාස 15 වෙනිදා සිට 115 කින් දැන තියෙන මිලට සාපේක්ෂව අපගේ ප්‍රවාහන වියදම් වැඩි කිරීමට අප තීරණය කරලා තියෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. කොරෝනා වලින් බැටකන අපේ රටේ ජනතාව නොයවසෙල්ලෙන් බලාගෙන සිටිනවා. තෙල් මිල පහළ බස්සන හිතක්පක්වත් තියෙනවා. වැඩි කරපු මිල හකුලා ගන්න. මේ ඇත්තන්නේ ගම්පොජ්ජවල විදුලියෙන් එලිපොජ්ජ මන්ද කරගන්න රුකුල් පොජ්ජවල නෙවෙයි තිබෙන්නේ. ලාම්පු පොජ්ජයි මන්ද කරගන්න රඳන රුකුල් පොජ්ජවල තිබෙන්නේ. ඇමති හූරා එකමක් කතා දමනවා, තව එකමක් කතා දමනවා. ගම්පොජ්ජවල රඳන මිනිස් ගජ්ජු වැඩි දෙන මන්ද කරගත්තා වාගේ කතා පොජ්ජක් තමයි මේතනේ මං ගැච්ඡන්නේ. කතා පොජ්ජක් තිබෙනවා ඉතර කාලෙමැච්චේ රුකම් පොජ්ජම් බිම් පොජ්ජට පටහැරිච්ච එක මට ගොම්මඤ්ඤා ඇනුම් පොජ්ජ මන්ද කරුවා කියන කතා පොජ්ජක්. අන්නේ ඒ වාගේ තමයි කොරෝනා වසංගතයෙන් පෙම්බත්තන මන්ද වෙලා ඉඳන विदेश संचित प्रमाण मदिवे मे अवृद्धि गेवीं इवर कर अमार अभी भाग में අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී ඉන්ධන මිල යලි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වන බව පැවසුනද එවන් සාකච්ඡාවක් සිදු වී නැහැ. කෙසේ වෙතත් ඩීසල් සහ බොරතෙල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. තෙල් මිල සම්බන්ධව සාකච්ඡා වුණේ නැහැ. තෙල් මිල වැඩි කරපු තෙල් මිල අඩු කිරීමේ යම් සැලැස්මක් ආණ්ඩුවේ තියෙනවාද? එහෙනම් මේකෙන් බලපෑමට ලක් වෙන අයට යම් සහනයක් දෙන්න කටයුතු කරනවාද? තෙල් මිල වැඩි කිරීම මුරණ්ඩුකමට කාත්‍යක්කවත් අරහකට කරන දෙයක් නෙමෙයි. අපි සතුටුම තීන්දුව නොවනෙන්න පුළුවන්. අපහසු තීන්දුවත් ගන්න සිද්ධ වෙනවා. ඒ අපහසු තීන්දුවක් හැටියට තමයි මම මේක දන්නේ. මේ වගකීම අපි සියලු දෙනා බාරගත යුතුයි. හැබැයි මේ බාරගත්තට පසුව ජනතාවගෙන් ඇතිවෙන ප්‍රතිචාරත් එක්ක ඒට හොංකම් දීමක් කළ යුතුයි කියන මතය අපි. ඒ නිසා මේ යම් විදිහේ කණ්ඩායම් වලට යම් සහනයක් ලබා දීමේ වැඩපිළිවෙළ සම්බන්ධව නිරන්තරයෙන්ම කතා වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාර්යවස මහතා නිකුත් කළ නිවේදනයෙන් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට සිත් රිදවීමක් වී ඇතනම් ඊට පක්ෂයක් ලෙස කනගාටුව පළ කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී. කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්මගේ අමාත්‍යවරයා පවසන්නේ මෙවන් නිවේදනයක් නිකුත් කිරීම පිටුපස සිටින අදෘශ්‍යමාන බලවේගය කවුදැයි යන්න ගැටලුවක් බවයි. ජනතාව අපහසුතාවට පත් කරමින් ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම බාරගෙන අමාත්‍ය දුරෙන් ඉල්ලා අස්වන්නේ උදේ ගම්මන්පිල මහතාට බල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාර්යවස මහතා නිකුත් කළ නිවේදනයත් සමග ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුමක් හටගත්තා. ගම්මන්පිල මහතා පසු දිනම මාධ්‍ය හමුවක් පවත්වා ඉන්ධන මිල වැඩි කිරීම රජයේ සාමූහික තීන්දුවක් බව ප්‍රකාශ කළ අතර ඒ බව ජනාධිපති මාධ්‍ය අංශයේද නිවේදනයකින් තහවුරු කළා. ඉන්පසුව ඊයේ ආණ්ඩුවේ පක්ෂ 8ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පොදුජන පෙරමුණු ප්‍රධාන ලේකම්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ අප්‍රසාදය පළ කළ අතර ආණ්ඩුව තුළ කල්ලිවාදයන් පරාජය කරන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියා. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඊයේ දෙරණ 360 වැඩසටහනේදී පැවසුවේ මෙවන් නිවේදනයක් නිකුත් කිරීම පිටුපස සිටින අදෘශ්‍යමාන බලවේගය කවුදයි යන්න ගැටලුවක් බවයි.
මම දන්නේ ඒ ලේකම්තුමා ඒ ලියුම ලිව්වේ පක්ෂයේ මතයද එතුමගේ මතයද කියන එක මට නම් තේරෙන්නේ නැහැ. ඒ ලියුම මම අනුමත කරන්නේත් නැහැ. ඒ ලියුම මම පිළිගන්නේත් නැහැ. මොනවා වුණත් මම කියන්නේ ඒක වැරදි thing ඒ නිසා එතුමට ඒ ලියුම ඉල්ලාස් කරගන්න වෙනවා. හැබැයි ආණ්ඩුවක් හැටියට මීට වැඩිය වගකීමකින් කටයුතු කරනවා හොඳයි කියලා ස්ථාවරය තමයි මම තියෙන්නේ. මේ ලිපිය නිකුත් වෙන්න ආපු අදෘශ්‍යමාන බලවේගයේ කවුද කියන එක අපි අතරත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මම දන්නේ නැහැ. හැබැයි අපිටත් මෝඩයෝ වගේ මට උත්තර දෙන්න බෑ. මෙයා වෙනුවෙන් අපිට බේරන්නත් බෑ අපිට මේ කරන ප්‍රකාශ පිළිබඳව मम सागर कार्य वस्तु मे मित्र लेखा प्रकाश से किसी से अनुमत कर श्रीलंका बहुजन पे लेखन तुम सागर कार्य वस्तम औद्योगिक हेतु निमेनमी औद्योगिक දැන් තත්ත්වය උඩ තමයි එතුමා මේ ලිපි ආරින්නේ. පක්ෂේ ලේකම්වරය හැටියට ආරිනවා. එතුමා ඒ වගේ දැඩි ස්ථාවරයක ඉඳලා ලියුමක් ආරින්න හේතුව තමයි මේ ජනතාවට සංවේදී පක්ෂයක් නිසා. ඒක නිසා ඒකෙන් කියන්නේ නෑ සහෝදර උදේ ගම්මන්බිල මැතිතුමාට මම මේ වෙලාවේදී කියනවා පක්ෂයක් හැටියට අපි යම් කිසි විදිහක අපේ කනගාටුව ප්‍රකාශ කරනවා එතුමාට යම් කිසි සිත් රිදවීමක් වෙලා තියෙනවා නම් අපි හිතන්නේ මේක මේ වගේ ඕනෑම අවස්ථාවක රජයක් තුල පක්ෂයක් තුල ආණ්ඩුවක් තුල විවිධ මත ඇති වෙනවා විවිධ මත කතා කරනවා උද්ගත වූ මෙම මත ගැටුම ගැන රජයේ කැබිනට් ප්‍රකාශකවරයා පළ කළේ මෙවන් අදහසක් මේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ අපේ පක්ෂය විතර කොටවත් නැහැ ඒක හොඳ ලක්ෂණයක් මොකද මං හිතනවා ප්‍රබලම පක්ෂයක් මේ රටේ අවසානයේ බිඳුවටම වැටෙන්න හේතු වුනේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසා. ඒ සම්බිසි අවස්ථාවකදී එහෙම සීමාවන් පනිනවා නම් ඒ සම්බන්ධව අපි පක්ෂයක් හැටියට එකතු වෙලා කතා කරනවා මිසක් පාර්ට් ඇවිල්ලා ඒ දේශක් කතා කරන්න සූදානම් නැහැ. පක්ෂ 11ක් සම්බන්ධ වෙලා කටයුතු කරනකොට අපයාගේ සිත්තමනාපකම් වෙන ආකාරයට මේ කළමනාකරණය කිරීම අභ්‍යන්තරයේ වැඩසටහනක්. ඉන්ධන මිල ගණන් නිහල දැමීමට හේතුව ලෝක වෙළඳ පොළෙහි ඉන්ධන මිල ඉහළ යාම නොව මෙරට විදේශ විනිමය හිඟය බව බලසත්‍ය අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. අමාත්‍යවරයාද කොළඹ දිස්ත්‍රික් අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වමින් මේ බව සඳහන් කළා. අමාත්‍ය අනුකාරක සභා එකකවත් බැසිල් රාජපක්ෂ මැතිතුමා සමාජිකයෙක් නොවන නිසා මම එතුමාගේ මේ ගැන අහන්න ගියේ නෑ. මම ජනාධිපතිතුමාගෙන් ඇහුවා, අගමැතිතුමාගෙන් ඇහුවා, ජීවන වියදම් අනුකාරක සභාවෙන් ඇහුවා. හැබැයි සාගරකාරිය වස මහත්තයාගෙන් උත් අහන්න ඕනි කියලා මම કોઈ નીતિ පොතේ කොතනක හරි තියෙනව කියලා දැක්කනම් මම එතුමාගෙන් උත් අහලම තමයි මිල වැඩි කිරීම සම්බන්ධ නිවේදනය රට කියන්නේ. එතන ඇයි ඔබතුමාම ડિટેલ දැනගන්න නැද්ද මේ තත්ත්වය? මම මට මැන ගහ ගන්න ඕන තමයි ප්‍රශ්නේ මගෙන් අහන්න ඕනි. එන ගහන ගැටින් අහන්න ඕනි. ඇයි දෙයියනේ රටේ ජනාධිපති මේක කළේ මගේ ප්‍රධානත්වයෙන් කැමතිකු කළේ මමයි කියලා. ලිඛිතව ප්‍රකාශයක් කළ පිළිගත් මටම ගහනවා කියන්නේ මොකද තේරුම් ගන්න. කොටියා පැමිණ වත්තේ ඉන්න හරක් පැටියා මරාගෙන කෑවම කොටියට පහර දෙනවා වෙනුවට කරන්නේ gedara තියෙන කොටි හැමත තඩිවානේ. මේ ගහන්නේ මට නෙවෙයි ජනාධිපතිතුමාට අගමැතිතුමාට. මම ආණ්ඩුව රකින්න කටයුතු කිරීම ආණ්ඩුවේ ඇතුළේ ප්‍රශ්නයක් නම් ඒ කියන්නේ ආණ්ඩුවේ සතුරන් ඉන්නේ ආණ්ඩුවෙන් පිට නෙවෙයි ආණ්ඩුවේ ඇතුළෙම. ඉංග්‍රීසි චිත්‍රපටයක් ආවා ది එනිමි විදින් කියලා. සිංහල තේරුම වෙන්නේ අභ්‍යන්තර සතුරා. මාස 4ක් පුරාවට ඉතාම ගැඹුරින් සාකච්ඡා කරලා අවබෝධයෙන් ගත්ත තීන්දුවක් මිස ආවට ගියාට හදිස්සියේ ගත්ත තීන්දුවක් නෙවෙයි. මේ මොහොත අපි කරන්න ඕනේ අපේ සීමිත විදේශ සංචිත ටික ඉතුරු කරගන්න නම් තෙල් ටික පුළුවන් තරම් අර පිරිමැස්සෙන් පාවිච්චි කිරීම. ඒකෙන් කියන්නේ කර්මාන්ත ශාලා වාහන, බස් දුවන් දෙපා කියන එක නෙවෙයි, ලොරි දුවන් දෙපා කියන එක නෙවෙයි, පෞද්ගලික වාහන හැකි පමණ සමහර ගමන් වාර දෙකක් යන එකකින් කරගන්න පුළුවන්. මේ පෙළඹවීම කරන්නේ කොටි ත්‍රස්තවාදී රටර බාහනක ආර්ථික අභියෝගයක් ඉදිරිය අපි ඉන්නේ. ඒක අපි කියන්නේ නැතුව ජනතාවෙන් හංගනවා නම් අපි කරන්නේ වැරද්දක් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. අපිට සල්ලි තියෙනවා, වැඩේ කරන්න පුළුවන්. බය වෙන්න එපා කියලා ජනතාව අන්දනවා වෙනුවට මම කැමති ඇත්ත කතා කරන්න. ඇත්ත තිත්තයි ඒත් ඇත්ත. ඔබට මේ මිලට විදුලිය ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ තෙල් සංස්ථාව රුපියල් 111ක් වෙච්ච ඩීසල් ලීටරයක් රුපියල් 70ට විදුලිය මන්නේට දෙන නිසා. එහෙම නොදුන්නා නම් විදුලි බිලත් ඉහළ ගිහින් තියි. අපිට මේ වෙන විට අපිල් කෝටි 8000ක් නැයි විදුලි බල මන්නේ. මිල සූත්‍රය තිබ්බනම් මේ පත්තිලි හොඳයි කියලා කියන්නත් එදා මිල සූත්‍රය අද තිබ්බනම් මේ මිලට වඩා වැඩි මිලක් වෙන බව අනිවාර්යයෙන්ම කියන්න ඕනේ.
2018 දේ රුපියල් 171ක් වෙච්ච ඩොලරේ මේ වෙනකොට 200ක් වෙලා තියෙනවා. ඇත්ත කතන්දර. පිට ගබඩා කරලා තියාගන්න නෙවෙයි. අදට උණු තෙල් ටික ගන්නවත් සල්ලි නැහැ. අද ගන්න තෙල් වලට අපි සල්ලි ගෙව ගන්නේ එක්ක මාස 6කින් නැත්නම් මාස 9කින්. ටැංකි තිබුණත් ගන්න සල්ලි නැහැ. භාණ්ඩාගාරයක සල්ලි නැහැ. වෙන ප්‍රශ්නයක් තියෙනවා. තෙල් ගන්න තියෙන ලොකු මර්බුදේ තමයි ඩොලර් නැතිකම. රුපියල් ගෙවලා ඩොලර් ගන්න වෙළඳ පොලේ විදේශ විනිමයනේ. අපේ ප්‍රශ්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල හිලෑම නෙවෙයි. මීට වඩා ලෝක වෙළඳ පොලේ තෙල් මිල හිලගින්. 2008 දී බොරතෙල් බැරලේක මිල ඩොලර් 154 ගියා. එතකොට ලංකාවට මෙහෙම විදේශ විනිමය ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ කාලේ කොවිඩ් තිබුණේ නැහැ. මේ පාන්දර අවදි වුණාම අපි මෛත්‍රී භාවනාව කරනවානේ. සීල සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෛත්‍රී නතර වෙන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරනවා බලශක්ති ඇමතිවරයා විදිහට විනිමය අනුපාතය 15 යත්වා, තෙල් මිල අඩු වේවා, අඩු මිලට තෙල් දෙන්න මට හැකි වේවා කියලා.